ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කිරීමේ තවත් හමුවක් දෙමට ගොඩදී පැවැත්තුණා. ඊට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ පව කියා සිටියා. කෝවිඩ් ඉවර වෙලා ගොඩ අපේ මහත්තර පාලනය කරන්න ඉතුරුනේ තාමත් සුළු කාල සීමාවක්. කෝවිඩ් කාලේ මේ හැම ගෙවල් හැම තත්තු නිවාසයකටම අපේ හාමුදුරනේ ආහාර ටික යවන්න අපි කටයුතු කරා. 5000 බඩුවලු 8 වතාවක් ගිහින් දුන්නා. අපේ හාමුදුරනේ මේ හැම කෙනෙක්ටම එන්නත් 1 2 3 4 දුන්නා. අපි සානුකම්පිතව මානුසික වේදිහ බැලුවා. හැබැයි අපි පිළිගන්නු. අපි අපේක්ෂිත සංවර්ධනයට අපිට යන්න බැරි වුණා කෝවිඩ් 19 වසංගතයත් එක්ක. මේ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරන්න අපි කටයුතු කරුවා. ඒ වගේම තමයි ජීවත් වෙන දෙමව්පියන් ආරක්ෂා කරන්න අපි කටයුතු කරා. මිත්‍රවරුනි අපි දන්නවා කොළඹ නාගරික සමාජය තුල මත්ද්‍රව්‍ය විශාල ගැටලුවක්. කාන්තා හිංසනයේ අපයෝජනය, පුංචි දරුවන්ට වෙන අපයෝජන පිළිබඳව මේ දෙමව් කරස්සල්ලෙන් ඉන්නවා. අපි විශ්වාස කරනවා ඒ සඳහා දැඩි නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. වගේම තමයි නීති අවශ්‍ය නම් නීති සම්පාදනය කරන්නත් ඕනේ. හැබැයි වගේම බිඳිච්ච සමාජය අපි ගොඩනගන්න ඕනේ. මේ හැම කාරණයක්ම සිද්ධ වෙන්නේ මේ සමාජයේ බිඳවැටීමක් දැක්ක. අපේ හම් පන්සල පල්ලිය කෝවිලෙන් ඈත් වෙච්ච දරුවව පන්සලට පල්ලියට පල්ලියට කෝවිලට ලං කරන්න ඕනේ. දැන් මම හදන ආණ්ඩුවක් තුල පන්සලත් පල්ලියත් කෝවිලත් සමාජයත් තරුණයත් බද්ධ කරන වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කරනවා කියන එක අපි ඔබ තමුන් වාසලට ඉතාමත් වක්‍යමකින් මම කියනවා. මේ හැම අපේක්ෂකයකම ප්‍රතිපත්ති ප්‍රකාශනය එකයි. මම නම් වෙනසක් දකින්නේ නැහැ. ඒ තුන් දෙනාම එකම දේ කියන්නේ. කතා වෙලා හැදුවද දන්නෙත් නැහැ අපේ ආම්තු. ඒ හැමෝම විශ්වාස කරනවා මෙන්නට බෙදෙන්න ඕනේ කියලා. ඒ හැමෝම විශ්වාස කරනවා මෙන්නට මේ සංස්කෘතියට ආගමට දහමට ගැළපෙන්නේ නැති නීති ගේන්න ඕනේ කියලා. ඒ තුන් දෙනාම විශ්වාස කරනවා IMF එක විතරයි එකම විකල්පය කියලා. හැබැයි අපි පැහැදිලිව කියනවා. අපි රට බෙදෙන කිසිම නීතියක් ගේන්නෙත් නැහැ. අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැති කිසි දෙයක් අපි ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක. IMF එක තියෙන්න දෙන්න. IMF එකේ රාජ්‍ය ආදායම වැඩි කරන්න කියලා ඔව් අපි රාජ්‍ය ආදායම වැඩි කරන්න. අපි රාජ්‍ය ආදායම වැඩි කරනවා ජනතාව පිට බදු පටවන්න නැතුව. අපි රාජ්‍ය ආදායම වැඩි කරනවා රාජ්‍ය දේපොළ කුණු කොළේ විකුණන්න නැතුව. අපි රාජ්‍ය ආදායම වැඩි කරනවා මේ රටේ ආයෝජක වැඩි කළා, රැකියා උත්පාදනය කළා, විවසායකයා සංවර්ධනය කළා, මේ රටේ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කළා. අපි රාජ්‍ය ආදායම වැඩි කරනවා. ඒ වගකීමකින් අපි කියන්නේ